මේරටේ වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් 2000ක දීමනාවක් ලබා දෙනවා. ඒකේ රුපියල් 100ක් කපා ගන්න මේක ආරම්භ කරපු ඇමතිවරයා ඒ දවස්වල කියපු කාරණාව ඉටු වෙනවද නැද්ද කියන එක දැනගන්න අවශ්‍යතාවය තියෙනවා. අරු කතානායකතුමනේ අපේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ. ඔව්. අර උත්තරේ දැක්කේ. ඔඩක් ඉන්න. ඒක මට කරුණු පැහැදිලි කිරීමක් කරන්න. එතන බයි නියෝග ඉල්ලීම. අරු කතානායකතුමනේ. ඒක පැහැදිලි කරන්න වෙනම කතාවක්. ගරු කතානායකතුමනේ හිටපු ඇමතිතුමාට අවසර දෙනවා ඉගෙන පැහැදිලි කිරීමක් කරන්න. ගරු කතානායකතුමනේ ඔය වැඩිහිටියන්ගේ ඉඳන් රට වහගෙන නරි වගේ හු කියන්නේ නැතුව හිට තුමේ කතානායකතුමනේ ඔය රුපියල් 100 අඩු කරන යෝජනාව ගෙනාවේ වැඩිහිටියන්ගේ ජාතික සංවිධානය. ඒ වැඩිහිටියන්ගේ ජාතික සංවිධානයේ යෝජනාව නාවේ මොකටවත් නෙවෙයි කතානායකතුමනි මේ ඉතාම පල්ලෙහා මට්ටමේ තියෙන වැඩිහිටි නිවාස අලුත් වැඩියා කරන්න. ඒක අපේ යෝජනාවක් නෙවෙයි. ඒකට වැඩිහිටියන්ගේ ජාතික සංවිධානයක් තියෙනවා. ඒකේ අපි මාසෙකට සැරයක් ඉඳ ගන්නවා ඇමතිවරයා හැටියට. ඒ ජාතික සංවිධානයෙන් ගෙනාපු යෝජනාවක් අනුව තමයි ඔය රුපියල් 100 කැපුවේ. ඒකෙන් කරන්නේ මොකක්ද නෙවෙයි කතානායකතුමනි ඉතාම පල්ලෙහා මට්ටමේ තියෙන වැඩිහිටි නිවාසවල අඩුපාඩුකම් හදන්නේ. මම ප්‍රශ්නය ඇහුවේ මේ ඇමතිතුමාගේ මේ හිටපු ඇමති කට්ටුවන්ගේ නෙමෙයි මේකට උත්තර දෙන්න නිකන් මේ වාචාලකමට කතා කරන්න මන්ත්‍රීලාට ඒ නිසා ඇමතිට උත්තරයක් දෙන්න බැරි නම් ප්‍රශ්නෙට උත්තර නොදී ආරෙන්නේ දැන් ප්‍රශ්න ඇසීම පිළිබඳව මේ ස්ථාර නියෝග ලෙස විධිමත්ව තිබෙනවා අර ඇමතිවරයාට විශේෂ භාර ඇමතිවරයාට රාජ්‍ය ඇමතිවරව වෙනත් ඇමතිවරයෙක්ට පිළිතුර ලබා දිය හැකිය හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඒ ප්‍රශ්නේ ලබා දීමේ උත්තරේ පිළිබඳව කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ මේ අත්යෙන් අත්තර පනින ලොන් එල්ලා ඉන්න මන්ත්‍රීවරුන්ටත් ඔය දීමනාවක් දීලා ගෙදර තියන්න ඕනේ මේ රට කනවට